හඳුන්වා දෙන ග්ලෝ ඇන් ලව්ලි ග්‍රෑම් 15 පැක් එක රුපියල් 199කට. පෞගේ ජනවාරි මාසයේ ඉඳලා මේ දක්වාම අපිට රෝගීන් වාර්තා වෙනවා 35283ක් මේ අද දවස වෙනකොට. පෞගේ වාර්ෂයට සාපේක්ෂව සංසන්දනාත්මකව බැලුවොත් රෝගීන්ගේ යම් වර්ධනයක් අපි දකිනවා. අපිට දිනකට වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් තියෙනවා. රෝගීන් 300-400ක් වගේ ප්‍රමාණයක් දිනකට මේ වෙනකොට වාර්තා වෙන්න ආරම්භ තියෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් මෝසම් බැසි සක්‍රිය වෙන්න ඉඩ තියෙනවා ඉදිරි කාලයේදී. අනිවාර්යයෙන්ම ජූනි මාසය, ජූලි මාසය වගේ වෙනකොට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන්න පුළුවන් මෝසම් බැසි සක්‍රිය වීමත් සමගම. ඒත් එක්කම අපිට රෝගීන්ගේ වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන් මේ යන තත්ත්වය දිහා බැලුවහම. මේ අතර කොළඹ රිජ්වේ ආරය ළමාරෝහල්ට ඇතුළත් වන ඩෙංගු රෝගයේ වැළඳුණු දරුවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මේ වන විට රෝගී දරුවන් 43 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඩෙංගු කියන එක සාමාන්‍යයෙන් එක සැරයක් හැදිලා දෙවෙනි සැරේ හැදෙනකොට අමාරු වෙන්න පුළුවන්. ඩෙංගු රෝගී 3 4 සැරේට හැදෙනවා නම් ගොඩාක්ම අමාරු වෙන්නේ. දෙවෙනි සැරේ තමයි බොහොම අමාරු වෙන්නේ. ඉතින් ඒකෙදි ඩෙංගු රක්තපාත වුණට සහ ඩෙංගු කම්පන තත්ත්වයන් වලට ලේසියෙන් යනවා ඩෙංගු දෙවෙනි සැරේට හැදෙනකොට. ඊටත් අමතරව ඩෙංගු රෝගීන්ගේ අක්මාව හානි වෙන්න පුළුවන්. අපි ඉක්මනටම වැඩට ගියොත්, ඉක්මනටම මහන්සි වුණොත්, පාසලට ගිහිලා ක්‍රීඩා කරොත් අක්මාව තවදුරටත් හානි වෙන්න පුළුවන්. ඒක නිසා සතියක් දෙකක් විවේක ගන්නවා නම් අපේ ඩෙංගු හැදිච්ච දරුවන්ට අක්මාවට හානි වෙන්න අවම කරන්න පුළුවන්. ඉදිරියේදී අපේ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නවානේ. ඉතින් එතෙන්දී දරුවෝ පැය 3ක් 4ක් එක දිගට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියද්දී අපේ යුතුයකමක්, දෙමාපියන්ගේ යුතුයකමක්, ගුරුවරුන්ගේ යුතුයකමක්, පාසල්වට විශේෂයෙන්ම ඩෙංගු මදුරුව බෝ වෙන ස්ථාන තියෙනවා නම් වළක්ව ගන්න අවම කරගන්න. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.